හරි දැන් මම පුතාලට කියලා දෙන්න යන්නේ කොහොමද වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔයා වැඩ කරන් යන්නේ කියලා. ඉතින් ඔයාට අපේ ටීම් එකෙන්ම පාස්වර්ඩ් එකක් හදලා දීලා ඇත. ඉතින් ඔයාට මැසේජ් එකක් ඇවිල්ලා ඇති WhatsApp එකට. Hi student කියලා පටන් ගන්න මැසේජ් එකක් ඇවිල්ලා ඇති. ඔයාගේ ඊමේල් එක මෙන්න මේක. ඔයාගේ පාස්වර්ඩ් එක මෙන්න මේක කියලා. ඉතින් අන්න ඒක ගහලා තමයි අපි වෙබ්සයිට් එකට ලොග් වෙන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම යමු hellomax.lk. ඉතින් මේක ෆෝන් එකෙන් කරත් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේක කම්පියුටර් එකකින් හරි ලැප්ටොප් එකකින් කරනවා නම් ටිකක් ලේසි. හැබැයි ගොඩක් දරුවෝ ගාව තියෙන ෆෝන් එකක් නිසා මම ෆෝන් එකෙන් කරන්න කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. මම මේ යන තැන් වලටම ෆෝන් එකෙන් උත් පුතාලා යන්න. හැබැයි තියෙන තැන් විතරයි චුට්ටක් වෙනස් වෙන්නේ. හරිද? මම ඒකත් කියන්න කොහෙද මේවා තියෙන්නේ කියලා. ඉතින් දැන් මෙතන වෙබ්සයිට් එකේ මේ වෙබ් view එකට ආවොතින් මෙතන අපේ කම්පියුටර් එකේ විදියට ආවොතින් අපිට තියෙන්නේ home courses student dashboard මෙන්න මේ menus ටික අපිට උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ෆෝන් එකේදී මෙහෙම එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ෆෝන් එකේදී බලා ගන්න හම්බ වෙන විදිය මම ඔයාලට මේ පැත්තෙන් දාලා තියන්නම්. ඔන්න බලන්න දැන් මේ පේන විදියට චූටි ඉරි කෑලි තුනක් වගේ තමයි පෙන්වන්නේ ඒක. ඉතින් අන්න ඒක උඩ ක්ලික් කරාමත් ඔයාලට පුළුවන් මෙන්න මේ menus ටිකම ගන්න. හරි. ඉතින් අන්න මේ විදියට menus ටික අරගෙන ඔයා යන්න මෙතනින් ආපු ගමන් student dashboard කියන එකට. ඉතින් කම්පියුටර් එකේ කරත් ෆෝන් එකේ කරත් ඔයා මුලින්ම යන student dashboard කියන එකට. හරි. දැන් student dashboard කියන එකට ගියාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන email address එකට ඔයාලා අපිට දීපු email address එක තියෙනවනේ. අන්න ඒ email address එක තමයි ගහන්න ඕනේ. කියන්නේ අපි අවන අපි එවන්නේ අර message එකක්. ඒකේ තියෙන්නේ ඔයා අපිට දෙන email එකම තමයි. ඒ message එකේ තියෙන email එක මෙතනට ගහන්න. ඒ වගේම පාස්වර්ඩ් එකක් ඔයාට දීලා ඇති. ඒ පාස්වර්ඩ් එකත් ඔයා මෙතනට ගහන්න. ඉතින් හරියටම ගහන්න. හරිද? චුට්ටක් හරි වැරදි වුණොත් මේක කරන්න බැරි වෙනවා. ඒ නිසා හරියටම මේක ටයිප් කරගන්න. හරිද? ඉතින් ඔයාලට එවලා තියෙන්නේ නෙප්චූන් නේද මාස එහෙම වගේ නම් ටිකක් දාලා පොඩි පාස්වර්ඩ් එකක් හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒක මෙතනට දාලා මොකද කරන්නේ? රිමෙම්බර් මී කියන මෙන්න මේ ටික් එක දාන්න. මෙන්න මේක මෙහෙම නෙන්නේ ඩිෆෝල්ට් එන්නේ මේ විදියට. ඒකට මෙන්න මෙහෙම ටික් එකක් දාගන්න. එතකොට ඔයා හැමතිස්සෙම වෙබ්සයිට් එක ඇතුලේ ලොග් වෙලා ඉන්නවා. හරිද? ඉතින් වැරදිලාවත් ඔයාගේ පාස්වර්ඩ් එක එහෙම අමතක කරගන්න එපා. පාස්වර්ඩ් එක අමතක වුණොත් මෙන්න මෙතන lost password ගිහිල්ලා පාස්වර්ඩ් එක ගන්න වෙන ඊමේල් එකක් එවාගෙන වැඩ ටිකක් කරන්න වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි අපි ඕන මැසේජ් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හොඳට පරිස්සම් කරලා අරන් තියාගන්න. එක්ක කොයි හරි ලියලා තියාගන්න. ලියලා තියෙන එක තමයි ගොඩක්ම හොඳ. හරිනේ. එහෙනම් මේ පාස්වර්ඩ් එක නැති කරගන්න එපා. හරිද? රයිට්. නැත්තම් පාස්වර්ඩ් එක මාරු කරන්න ගියොත් කරදරයි. ඒව අමතක වෙලා. හරි. ලොගින් කියන එක ඔබන්න. හරි. student dashboard එකට තමයි එන්නේ ලොග් උච්ච ගමන්. ඉතින් මෙන්න මෙතනට ආවහම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ගාව තියෙන courses මොනවද කියලා අරගෙන තියෙනවා. ඒවා 9 වසර දරුවෙක් නම් මෙතන 9 වසර course එකක් තියෙයි. ඔයා 7 වසර දරුවෙක් නම් මෙතන 7 වසර course එකක් තියෙයි. මේ වගේ දෙකක් තියෙන්නේ හැම එක මේ මම test කරන්න හදන account එක නිසා මේ දෙකක් තියෙනවා. හරි. ඉතින් ආ computer එකකින් එනවා නම් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ පැත්තෙන් my courses creates එහෙම තියෙනවා. ආ ෆෝන් එකේ එනවා නම් මුලින්ම වැටෙන්නේ මෙන්න මේ ටික. ඩෑෂ්බෝඩ් කියන එක ඔයාට පුළුවන් පොඩ්ඩක් පහලට ස්ක්‍රෝල් කරන්න මේ විදියට ස්ක්‍රෝල් කරාම යටින් මෙන්න මේ course එක බලා ගන්න පුළුවන්. හරි. අපි course එක උඩ ක්ලික් කරලා බලමු. හරි. ඔන්න course එක උඩ ක්ලික් කරාම course එකේ වෙන විස්තර ටික ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මෙන්න මෙතන continue කියලා තියෙන කන්න ඔයාගේ මෙතන මුල්ම තියෙයි මෙතන බිංදුවක් තියෙයි. හරිද? ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන get started කියලා ඔයාට button එකක් appear වෙලා තියෙයි. get started උඩ click කරපු ගමන් ඔයා යන්නේ පළවෙනි lesson එකේ ඉඳන්. get started ඉඳන් පළවෙනි lesson එකේ ඉඳන් යන්න පුළුවන්. දැන් මම පළවෙනි lesson එකට යන්නම්කෝ. හරි. පළවෙනි lesson එකට ගියොත් අපේ මුල් දවස් ටිකේ දාපු රෙකෝඩින්ග් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඒ හැම රෙකෝඩින්ග් එකක්ම ඔන්න තියනවා. හරිද? ඔක්කොම ටික දාලා තියෙන්නේ මෙන්න මෙතන පහලින්. ඔයාට දැන් මෙන්න මේ ටික කරාට පස්සේ මේ ටික ඉතින් ඔයා බලන්න රෙකෝඩින්ග්ස් ටික නෝට් එකේ ගමම්ම දාගන්න, ගණන් ටිකේ එකම හදාගන්න. රයිට්. ඒ ටික කරලා lesson complete කියලා බටන් එකක් පේන්න තියෙනවා. අන්න මේ lesson complete කියන බටන් එක උඩ ක්ලික් කරන්න. අනිවාර්යයෙන්ම lesson complete කරාට පස්සේ මේ lesson එක ඔක්කොම බලලා සේරම කරලි වුණාට පස්සේ අනිවාර්යයෙන්ම lesson එක complete කරන්න මම කියන්නම් ඇයි එහෙම කරන්න ඕනේ කියලා. හරි.
අනිවාර්යෙන් lesson complete කියන එක මෙන්න මෙතන button එකක් තියෙන නිල් පාට හරියද මේ වගේ නෙමෙයි දැන් මේක ඔබලා තියෙන නිසා තමයි මම මෙහෙම පේන්නේ lesson complete කියලා නිල් පාට button එකක් තියෙනවා ඒක උඩ click කරන්න හරි ඉතින් මට click කරන්න බෑ මම ඒක කරලා තියෙන නිසා එතකොට ඒක click කර ගමන් ඊළඟ lesson එකට දීමේ සංඛ්‍යාව වල එකගෙන යනවා හරි අපි බලමු ඔයාට මෙන්න මෙතන click කරලා පුළුවන් අපහු back එකට එන්න වාගේ course එක ගාවට හරිද දැන් ඊළඟට අපි බලන්න යන්නේ කොහොමද Zoom class එකට එන්නේ කියලා මේක පාවිච්චි කරලා එහෙනම් අපි බලමු අපි දැන් VG ප්‍රකාශන කියන පාඩමට යමු පොඩ්ඩක් මේ දවස්වල 9 වසරේ කරන්නේ VG ප්‍රකාශන ඉවරයි ඒක ඉවර කරා ඔන්න දැන් මෙතන තියෙනවා බලන්න VG ප්‍රකාශන පළවෙනි දවසේ රෙකෝඩින් එක මම මෙතනින් දාලා තියෙනවා හරිද ඔයාලට පුළුවන් ඒවත් බලන්න රෙකෝඩින් එක බලා ගන්න පුළුවන් ඔයාගේ පන්ති රෙකෝඩින් එක මේ විදිහට තියෙනවා හරිද හරි ඔය විදිහට බලන්න පුළුවන් ඊට පස්සේ ඔන්න විස්තර දාලා තියෙනවා දැන් අර මුල් මේවයි මේ වගේ විස්තර නැහැ හැබැයි ඔන්න දැන් මේවයි විස්තර දාලා දින්නේ මම හරිද මේ පාඩමේ තව ටිකක් තියෙනවා ඒක අපි ඊළඟ පන්තියේ කතා කරන්න කියලා මෙන්න Zoom link එකක් දාලා තියෙනවා මෙතනනේ Zoom link එකක් දාලා දෙනවා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක උඩ click කරන්න මේක උඩ click කරොත් ඉතින් ඔයා Zoom එකට එක්කගෙන යනවා ඉතින් ඔයගේ මෙන්න මේ විදිහට message එකක් ඒ වගේ computer එකේ නම් මෙන්න මෙතනින් always allow zoom.us to open links අනේ විස්තරේ ටික එකක් දාලා open zoom meetings කියන එක දෙන්න. එතකොට හැම වෙලාවෙම ඔයා මේක ඔබපු ගමන් zoom app එක open වෙලා එතෙන්ට එක්කන් යනවා. හරිද? මේක phone එකෙන් කරනවා නම් දරුවනේ phone එකේ මෙන්න මේ button එක click කරපු ගමන් වාට phone එකෙනුත් මේක ඔයාව එක්කගෙන යනවා. zoom කියලා වාට තෝරන්න පහලින් එනවා. ඉතින් ඒක උඩ click කර ගමන් zoom class එකට ඔයා එක්කන් යනවා. හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ක්විස් එකක් කොහොමද කරන්න කියන එක. ඉතින් ඒක ගොඩක් වැදගත් එකක්. මෙන්න මෙතනදී ඕන බලන්න VG ප්‍රකාශන පාඩමේ මම පුංචි ක්විස් එකක් දාලා තියෙනවා කරන්න. මෙතනින් එක ගන්න කියලා තියෙනවා. අපිට කරන්න තියෙන ටේක් ක්විස් කියන එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ෆෝන් එකෙත් මේ විදිහටමයි පේන්නේ. හරිද? ඔන්න ටේක් ක්විස් කියන එකට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. බලන්න. මෙන්න මෙහෙම දැන් මෙතනදී වැඩිලා තියෙනවා. මිනිමම් දැන් ක්විස් ইনফরমේෂන් එක ඉස්සෙල්ලම වැඩිලා තියෙනවා. හරිද? මිනිමම් පාසින් ග්‍රේඩ් එක කොච්චර ගාණක් ගන්න ඕනද මේකට දිනන්න නම්. ඒ කියන්නේ මේ පාස් වෙන්න නම් කීයක් ඕනේද? රිමේනින් ඇටෙම්ප්ට්ස් කොච්චරක් තව කරන්න පුළුවන්ද සාමාන්‍යයෙන් මේක 3 පාරක් 5 පාරක් වගේ මම චාන්ස් එක දෙනවා. ඉතින් මෙතනදී මම කරලා බැලුවා මම දාපු ක්විස් එක දෙපාරක් ඉතින් මේ අන්තිම අවස්ථාව මට මෙතනදී දැන් තියෙන්නේ 3යි මම දාලා තියෙන්නේ. ප්‍රශ්න 5යි මෙතන තියෙන්නේ. විනාඩි 10ක් තියෙනවා. හරි විස්තර ටික බලාගන්න එහෙනම් හරියටම විස්තර ටික බලාගෙන ස්ටාර්ට් ක්විස් කියන එක දෙන්න ඕනේ අනිවාර්යෙන් ක්විස් හැම එකක්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ ලස්සනට මේ විදිහට ලෝඩ් වෙනවා හරිද දවඩ කරන්න තියෙන්නේ මෙතනින් හරි උත්තර ටික තෝරලා දාන්න ඉතින් මම මෙතනදී හරි උත්තර වගේම වැරදි උත්තරයකුත් තෝරගන්න නැත්තම් මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන එකක් නෑ හරියට ඒ නිසා මම මෙතනින් මේ විදිහට තෝරලා දෙන්නම් විසේ කරන්න මට චූටි වෙලාවක් දෙන්න එකට හරි මං කම්ප්ලීට් ක්විස් කියන එක දුන්නා. ඔන්න බලන්න කනාවට මං ගැහුවා එකපාරට නිකන් මුකුත්ම බලන්න උත්තරයක් ඒක වැරදිලා. හරි. ඉතින් මට වුණුනේත් ඒක වරද්ද ගන්න තමයි. ඔන්න බලන්න. දැන් මෙතන හරි ලස්සනට පේනවා. මේ බලන්නකෝ. මේ බලන්න. දැන් මේ දාපු ක්විස් එකේ වෙන මෙතන වැඩිලා තියෙනවා. ඔයාගේ ග්‍රේඩ් කොච්චරක්ද? 180යි. 180 නම් පාස්නේ. 65ට වඩා වැඩි නම් පාස් කියලා තිබ්බනේ. මම මෙතන 180 නම් ආ පාස් වෙලා තියෙනවා. හරි එතකොට කරෙක්ට් ආන්සර්ස් යටින් වෙලලා දෙනවා 5න් 4යි. හරිද කම්ප්ලීට් කරේ කවද්ද කොයි වෙලාවෙද කියලා තියෙනවා. කොච්චර වෙලාවක් වාට ගියාද? ටෝටල් ටයිම් එක 59 සෙකන්ඩ්. සැපර 59 කින් මේක කම්ප්ලීට් කරා කියලා මෙතන වැඩිලා තියෙනවා. විනාඩි 10ක්ම තියෙනවා. වාට පුළුවන් කොලේක එක හදලා උත්තර ගන්න. හරිද? දැන් එතකොට වෙන මෙතනද වාට බලා ගන්න පුළුවන් ඔයා කරපු දේවල් වල හරි ඒව කොහොමද තියෙන්නේ? වැරදි ඒව කොහොමද තියෙන්නේ? මේ විදියට. ඉතින් ඔයා වැරදි ප්‍රශ්නේ උඩ ක්ලික් කරොත් ඉතින් හරිද මෙතනදීත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ගහපු වැරදි එක තමයි තියෙන්නේ හරිද මෙතනදී
දාපු වැරදි උත්තරේම තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. ඉතින් මම එක හදන්නම් හරි උත්තරේ මෙතනට වැටෙන විදියට. ඔයා වැරදි උත්තරයක් දැම්මොත් හරි එකක් වැටෙන විදියට මම දාලා තියන්නම් ඒක. එක්ක නොදාම ඉන්නම්. මොකද නැත්තම් ඒක බලලා අපහු සැරයක් ඔයා ඒ උත්තරේ බලලා අතනින් දාවොත් ඉතින් ඒක හරියන්නේ නැහැ. ඒ සමු තිබ්බාවේ. හරි කමක් නැහැ. කොහොමද දිවිස්සාවේ එහෙනම්. දැන් එහෙනම් අපේ ක්විස් එකට ලකුණු හම්බ වෙලා තියෙනවා 80ක්. හරි. එහෙනම් ඔන්න විස්තරේ හරි. ක්විස් එකක් කරන්න මේ විදියට. ක්විස් එකක් කරාට පස්සේ අපි next lesson කියන එක උඩ ක්ලික් කරමු. හරි. next lesson කියන එක උඩ ක්ලික් කරගම අපි යන්නේ ඊළඟට VG ප්‍රකාශන වල සාධකගෙන මේ පාඩමට. තාම එක ස්ටාර්ට් කරලා නැති නිසා මුකුත් වෙන්නන්නේ නැහැ. හරි. එහෙනම් අපි ආපහු යමු බලන්න student dashboard එකට. හරි. student dashboard එකේ මොනවද තියෙන්නේ student dashboard එකේ තියෙනවා මෙතන dashboard මුලින්ම dashboard එකේ මේ විස්තර ටික තියෙනවා my courses කියලා තියෙනවා බලන්න my courses කියන එකට ගියොත් ඔයාලට පෙන්වන්න ඔයා ඉන්න courses ටිකම තමයි ඊළඟට මම ආපහු අපි ආපහු මෙතන student dashboard කියන එක උඩ ක්ලික් කරලා අපි my grades කියන එකට හරි මෙන්න මේ විදිහට my grades කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතනින් course එක වැඩිලා තියෙයි මගේ අර කෝස් දෙකක් තිබ්බනේ ඒ කෝස් දෙකම තමයි මෙන්න මෙතන තියෙන්නේ. එන උඩ තියෙන කෝස් එක තමයි දැන් 9 වසරේ කෝස් එක මම කර කර ඉන්න එක. ඒක උඩ දාලා තියෙනවා enrollment date එක මම කවද්ද කෝස් එකත් එක්ක එකතු වුනේ 2023 ජූනි මාසේ 27 කියලා මෙතන දාලා තියෙනවා. ඊළඟට progress එක කොච්චරද මම 100ට කොච්චරක් මේ කෝස් එකෙන් දැනට complete කරලා තියෙනවද කියලා තමයි මෙන්න මෙතනදී පේන්න තියෙන්නේ. හරිද ඊට පස්සේ grade එක කොච්චරක්ද කියලා තියෙනවා. ඉතින් overall grade එක තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. ඔයාගේ quiz වලින් ඔයා ගත්ත ලකුණු ගාන තමයි මෙතනදී පාට දාලා තියෙන්නේ. හරි. ඉතින් අපි මෙන්න මේක උඩ ක්ලික් කරොත් හරි ලස්සනට ඔයාට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් මේ විස්තර ටික. හරි. ඉතින් ඔයාගේ progress එක කොච්චරද 144.44 complete තියෙනවා. grade එක overall මෙන්න 100% තියෙනවා. කොච්චර කවද්ද enroll වුනේ කියලා මෙතන විස්තරේ තියෙනවා. ඒ වගේම achievements ඒ වගේම අන්තිමටම website එකේ වැඩ කරේ කොයි වෙලාවෙද කියලාත් මෙන්න මෙතනදී දාලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාට පහලට ගියොත් බලා ගන්න පුළුවන් ඔයා කරපු දේවල් ටික. මෙතනදී මෙන්න මේ lesson එක complete කරේ කවද්ද? මේ lesson එක complete කරේ කවද්ද? මේ භාග complete කරේ කවද්ද? ඒකේ quiz තිබ්බද? එහෙම නැත්නම් මොනවා හරි තව assignment තිබ්බද ඒව කරාද? මෙතන දැන් අපි කරපු එක්කෙනා තියෙනවා මෙන්න මෙතන algebraic expressions කියන අපේ VG ප්‍රකාශන පාඩමේ දැන් කරපු quiz එක මෙන්න මෙතනට add වෙලා තියෙනවා. ඒකේ ලකුණු ගානත් මේ පැත්තෙන් add වෙලා තියෙනවා. හරි. එතකොට මොකද මේකේ 100ක් වැඩිලා තියෙන පුතේ මම කලින් එකපාරක් මේක කරපු නිසා. හරිද? කලින් එකපාරක් කරලා මම ඔක්කොම හරි උත්තර දැම්ම නිසා තමයි මෙතන මගේ 100ක් වෙන්නන්නේ. මේක මම කලින් කරේ නැත්තම් මෙතන වැඩිනේ කීයද? 80යි. දැන් මම ගත්ත ලකුණු ගාන තියෙන අපේ රිවිව් කියන එක දුන්නොත් ඉතින් බලන්න. හරි. මෙන්න මේ අන්තිමටම කරපු එක වැඩිලා තියෙනවා මෙතන. හරිද? අන්තිමටම කරපු එක තමයි මෙතන වැඩිලා තියෙන්නේ. රයිට්. ඉතින් මේකේ මට 100ක් වැඩිලා තියෙනවා. කලින් මම දෙපාරක් ඒක හරියටම කරපු නිසා. يعني දැන් මේ නිසා එහෙම වැඩිලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි quiz එකක් කරන්නේ. ඉතින් ඔයාලට කැමති වෙලාවක sign out වෙන්න පුළුවන්. මම නම් කියන්නේ sign out වෙන්න එපා. ඔයා ওই විදිහටම ඉන්න වෙබ්සයිට් එකෙන් අයින් වෙන්නේ නැතුව සයින් අවුට් වෙන්න බෑ. එහෙම වුණොත් ඉතින් ඔයාට සැරින් සැරේට ලොග් වෙන්න වෙනවා පාස්වර්ඩ් එක ගන්න. ඒකත් හරි කරදර කාල වැඩක්. ඒ නිසා ආ සයින් අවුට් වෙන්න බා. මෙන්න මේ ටික තියාගෙන ඉන්න. ඊට පස්සේ අපි ආපහු සරයක් student dashboard කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන order history කියන එකට ආවොත් ඔයාට බලා ගන්න පුළුවන් විශේෂ කාරණාවක් තියෙනවා. ඔයාට ආයිමත් පන්ති ගාස්තු ගෙවන්න තියෙන්නේ කවද්ද කියලා මෙන්න මෙතනදී වැටිලා තියෙනවා. ඉතින් ජූනි මාසේ 27 වෙනිදා තමයි ඔයා එන්රෝල් වෙලා තියෙන්නේ. ජූලි මාසේ 28 වෙනිදා තමයි ඔයා ඊළඟට මුදල් ගෙවන්න ඕනේ. හරි. ඉතින් අන්න ඒක බලා ගන්න පුළුවන්. ඕඩර් හිස්ටරි කියන එකට ගියාට පස්සේ කවද්ද අපහු පේමන්ට් එක කරන්න තියෙන්නේ කියලා ඔන්න බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ওই විස්තර ටික තමයි බලන්න තියෙන්නේ අපි වෙබ්සයිට් එකේ. ඉතින් ඉස්සරහට අපි හැම වැඩක්ම මේක ත්‍රූ කරගෙන යනවා. කිසි දෙයක් ඔයාට මගේ ඇරෙන්න නැති වෙන්න දෙන්න ඕන නිසා තමයි අපි හෙලෝ මැස් වෙබ්සයිට් එක ලෝන්ච් කරලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න විස්තර ටික මම කියව කොහොමද වැලි ටික් කරන්න කියලා. හොඳට මතක තියාගන්න මේ ටික. එහෙනම් බුදුසරණයි. ක්ලාස් එකේදී හම්බ වෙමු.